මේ තහනම් ඉන්ට්‍රඩියුස් කරන්න හේතුව වුණේ කොවිඩ් සෙන්ටර් එකෙන් ලැබිච්ච ඉන්ස්ට්‍රක්ෂන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබිච්ච ඉන්ස්ට්‍රක්ෂන් අනුව තමයි. Decision was taken yesterday. People who came 110 north was positive. So we have a concern now because from the other end, whatever the PCRs they have supposed to have done and given the certificates is a question of validity of those because with a 3 hours or a 3.5 hours flight, when you land here, numbers like 100 plus. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හදිසියෙම ගුවන් තොටුපළ වැහෙන්න හේතු කාරණා වුණේ කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒ වගේම තව දෙයක් ඔයාලට තියෙනවා ෂෙයා කරන්න. ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ලට එන්න යන්න පුළුවන්. මේ රටවල් හයේ ඉන්න සහෝදරයෝ ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තියුණා. අපිට වෙන රටකට ගිහිල්ලා අප්‍රූවල් තියෙන වෙන රටකට ගිහිල්ලා ඒ හරහා එන්න පුළුවන්ද කියලා. නමුත් ඒගොල්ලොන්ට පැහැදිලිව කියන්න තියෙන්නේ මෙසේ ගුවන් මැගින්ට තහනම් කළ නිවේදනයේ පැහැදිලිව දක්වලා තියෙන්නේ මේ රටවල් 6ට අදාළව පසුගිය දින 14 තුල රට ඒ රටේ සිටපු හෝ සංචාරය කරපු කෙනෙක්ට ලංකාවට එන්න බෑ කියලා. ඒ නිසා ඕගොල්ලෝ වෙනත් රටකට ගිහිල්ලා නැවත ට්‍රාන්සිට් එකක් කරලා ලංකාවට යන්න ගියත් මෙම රටවල් 6 ඉන්න අයට යන්න බෑ. ඒ නිසා ඔයාලා කඩිනමින් ඔයාලා ගුවන් නියෝජිතයව සම්බන්ධ කරගන්න කියලා තමයි ඔයාලට මම කියන්නේ. එහෙනම් අදට සමුගන්නා SL ඩයරි වෙනුවෙන් ඔබ සැමට සුබ දවසක්. මම මලින්දු තේනුවර.